සුබ දවසක් වේවා සියලු දෙනාටම ආදරෙන් පිළිගන්නවා nkitchen YouTube channel එකට අද මම කටට සැරට බිම්මල් ව්‍යංජනයක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ මේ තියෙන්නේ බිම්මල් ඔයාලට මේ බිම්මල් පැකට් විලඳ පොලේ මිලදී ගන්න පුළුවන් මේ මම විලඳ පොලේ මිලදී ගත්ත බිම්මල් පැකට් එක තියෙන බිම්මල් ටික තමයි මේ තියෙන්නේ මම ඉස්සර වෙලාම මේ විදිහට බිම්මල් ටික අරගෙන හොඳින් තෝරලා මේ බිම්මල් වල පණු එහෙම ඉන්නවද කියලා හොඳින් බලලා මේ විදිහට ලොකු කෑලි වලට කඩා ගන්නවා මම ටිකක් ලොකුවට තමයි මේ බිම්මල් එක කඩා ගන්නෙ ඔයාලත් ලොකුවට කඩාගෙන හදන්න එතකොට ටිකක් හැපෙනකොට ගොඩක් රසයි මේ විදිහට කපාගත්ත බිම්මල් එකට මම ලුණු කුඩු ටිකක් එකතු කරලා වුණු වතුර ටිකක් එකතු කරලා ටික වෙලාවක් තියා ගන්නවා බිම්මල් වල තියෙන සබීජ මොන හරි තියෙනවා නම් ඒවා විනාශ වෙන්න තමයි මේ විදිහට අපි ලුණු වතුරයි උණු වතුර එකතු කරගන්නේ මේ විදිහට ටික වෙලාවක් තියලා අපි මේක හොඳින් මිරිකලා අයින් කරගන්න ඕනේ ඒ විදිහට දෙපාරක් විතර හොඳින් හොදගෙන බිම්මල් ටික අරගන්න මේ තියෙන බීලුණු මම බීලුණු ගෙඩියකින් බෑවක් විතර මේ විදිහට කපා ගත්තා මෙතන තියෙනවා අමු මිරිස් සහ සුදු ලුණු පොඩියට කපාගෙන තියෙන්නේ මේ තියෙන කුරුඳු පොතුයි කරපිංචා මිරිස් කුඩු මේ තියෙන උලුහාල් අමු තුන පහ කුඩු තමයි මම මේ සඳහා අරගත්තේ මේ තියෙන ලුණු කුඩු මෙතන අපි කහ කුඩු අරගෙන තියෙනවා මේ ටික තමයි මට මේ ගම්මිරිස් කුඩුත් අවශ්‍ය වෙනවා මේ ටික තමයි මේ රසවත් බිම්මල් ව්‍යංජනය සඳහා අවශ්‍ය වෙන්නේ අපි එහෙනම් බලමු කොහොමද මේ රසවත් බිම්මල් ව්‍යංජනය හදාගන්නේ කියලා ගොඩක් අය බිම්මල් වලට තක්කාලි එකතු කරනවා මම සියඹලා තමයි මේ සඳහා අරගත්තේ මේ තියෙන මම ඒ විදිහට හොඳින් මිරිකලා සෝදලා මිරිකලා ගත්ත බිම්මල් ටික අපි දැන් මේ විදිහට තාච්චියක් ලිපේ තියලා අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් එකතු කරගන්නවා මේ අවශ්‍ය ප්‍රමාණයන් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා ඔයාලට අවශ්‍ය නම් මෙතනින් බලා ගන්න පුළුවන් මම දැන් මේ තෙල් එකට අමු තුන පහ කුඩු ටික එකතු කරනවා ඔයාලා පෙදපු තුන පහ කුඩු එකතු කරනවා නම් මේ විදිහට තෙල් එකට එකතු කරගන්න එපා මම අමු තුන පහ කුඩු නිසා තමයි මේ විදිහට තෙල් එකට එකතු කරගත්තේ මම දැන් මේකට ලුණු කුඩු ටිකක් එකතු කරනවා මොකද මේ මිරිස් කුඩුත් එකතු කරාම නැත්තම් අපිට කැස්සක් එනවා ඒ නිසා මේ කැස්ස තියෙන අපහසුතාවය වළක්වා ගන්න තමයි මේ මිරිස් කුඩුයි තුන පහ කුඩුයි බදින වෙලාවේ ලුණු කුඩු ටිකක් එකතු කරගත්තේ මේ විදිහට අපි මේක ටික වෙලාවක් හොඳින් බැද ගන්නවා මම දැන් මේ තෙල් එකට උලුහාල් ටිකකුයි කහ කුඩු ටිකකුයි එකතු කරනවා අපි මේකටම ගම්මිරිස් කුඩුත් තේ හැඳි භාගයක් විතර එකතු කරලා හොඳින් කවලම් කරගන්නවා මේ ආකාරයට කපාගත්ත බීලුණු ටිකත් තෙල් එකට එකතු කරලා මේකත් හොඳින් කවලම් කරගන්න ඕනේ අපි දැන් කපාගත්ත අමු මිරිස් සුදු ලුණු ටිකත් මේ විදිහට එකතු කරලා හොඳින් කවලම් කරගන්නවා
මම දැන් සෝදලා පිරිසුදු කරගත්ත බිම්මල් ටික මේ විදියට එකතු කරලා ඒකත් හොඳින් කවලම් කරගන්නවා. මේ වෙලාවේ ගින්දර ටිකක් අඩු කරගන්න, නැත්නම් අඩි අල්ලන්න පුළුවන්. මේ විදියට හොඳින් කවලම් කරගන්න ඕනේ. මම මේ සියඹලා එකට වතුර ටිකක් දාලා හොඳින් මිරිකලා ඉස්මටික අරගන්නවා. ඒ ඉස්මටික මේ විදිහට බිම්මල් එකට දාලා හොඳින් කවලම් කරගන්න ඕනේ. ඔයාලා තක්කාලි දානවා නම් මේ වෙලාවේදී තක්කාලි එකතු කරන්න. මම තක්කාලි එකතු කරන්නේ නැහැ. මම මේ සඳහා සියඹලා තමයි එකතු කරේ. ඔයාලගේ කැමැත්ත අනුව මේකට සියඹලා හරි තක්කාලි හරි එකතු කරගන්න. මම දැන් මේකට වතුර ටිකක් එකතු කරනවා. බිම්මල් ටික ටිකක් හොඳින් තැම්බෙන්න ඕනේ. ඒ නිසා වතුර ගොඩක් එකතු කරන්න ඕනේ නැහැ. අඩු කෝප්ප කාලක් විතර එකතු කරලා මේ විදිහට හොඳින් වහලා තැම්බෙන්න තියාගන්න. මේ වෙලාවේදී නම් බිම්මල් එක හොඳින් තැඹිලා තියෙන්නේ. ඒ වුණාට මට ඉස්ම ගතිය ටිකක් වැඩි වගේ. මම තව ටික වෙලාවක් මේ විදිහට ඉස්ම ටිකක් අඩු වෙනකන් තියාගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත බිම්මල් වෑංජනය. ගොඩක් ලස්සනට තියෙනවා. ගොඩක් රසයි. ඔයාලත් මේ වගේ රසවත් බිම්මල් වෑංජනයක් හදලා බලන්න. ඔයාලට ඉස්ම හොදි වගේ ගොඩක් ඕන නම් කිරි ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ඔයාලගේ කැමැත්ත අනුව මේ වගේ වෙනස්කම් කරගන්න පුළුවන්. මම දැන් මේ වෙලාවේදී කරපිංචා ටිකක් එකතු කරනවා. කරපිංචාවල තියෙන ගුණ පාට ආරක්ෂා වෙන්න ඕන නිසා තමයි අන්තිමේදීම මම මේ විදිහට කරපිංචා ටික එකතු කරගත්තේ. අපි දැන් අපේ බිම්මල් වෑංජනය හදාගෙන ඉවරයි. අපි බලමු කොහොමද පිළිගන්වන්නේ කියලා. මේ තියෙන්නේ දැක ගමන් කන්න හිතන සැරම සැර බිම්මල් වෑංජනය. මම මේක ටිකක් සැරට තමයි හදාගත්තේ. ඔයාලත් මේ වගේ රසවත් බිම්මල් වෑංජනයක් හදලා බලන්න. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. යාළුවන්න බලන්නත් එක්ක ෂෙයා කරන්න. එහෙනම් නැවතත් තවත් වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්නම්. එතකම් ඔයාලට බොහොම ස්තුතියි.